නොවන එකන් හරි අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි පන්ති පටන් ගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි කොටස ඉඳන් පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ජිකෝෂෝකයි කියලා කියන්නේ තමන් ගැන හඳුන්වලා දෙන ආකාරය. අපි බැලුවොත් එහෙම එතකොට මෙතන වතාෂිවා හජිමෙමස්තේ වතාෂිවා තරෝ දෙස් අපි කලින් කතා කරලා තිනු. හජිමෙමස්තේ කියලා කියන්නේ පළවෙනි පාරට අපි කවුරු හරි හම්බුනහම අපි හජිමෙමස්තේ කියලා කියන්නේ. එතකොට හජිමෙමස්තේ එතකොට අපි පළවෙනි පාරට නෙවෙයි නම් අපි කොන්නිචිවා කොම්බන්වා එහෙම කියන්න පුළුවන්. හරි උදේට කවුරු හරි නම් අපි ඔහයෝ ගොසයිමස් කියන එහෙම අපි ඒ අවස්ථාවට ගැලපෙන විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. පළවෙනි පාරට හම්බුනොත් විතරයි හජිමෙමස්තේ කියලා අපි භාවිතා කරන්නේ. හරි එතකොට වතාෂිවා තරෝ දෙස් මම තරෝ කියන එක වතාෂිවා තරෝ දෙස් නිහොන් කරා කිමස්තා ජපානෙ ඉඳන් ආවේ නිහොන් කරා කිමස්තා ගකුසේ දෙස් ස්ටුඩන්ට් කෙනෙක් කියන එක දෝස යොරසිකු ඔනෙගයි ඉතසිමස්. එතකොට අපි මිදුල පුතාල මේක අනිවාර්යෙන්ම මේ කොටස මතක තියාගන්න ඕන. මේ කොටස ඒක ඉතාම වැදගත්. එතකොට අපි සාමාන්‍ය එතකොට ජිකෝෂෝකයි කරනකොට මේක අනිවාර්යෙන් දුර පුතාල දැනගත යුතු කොටසක්. එතකොට ආපහු කිව්වොත් එම හජිමෙමස්තේ වතාෂිවා තරෝ දෙස් නිහොන් කරා කිමස්තා ගක්සේ දෙස් දෝස යොරසිකු ඔනෙගයි ඉතසිමස්. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටසේ මොනව හරි තියෙනවා නම් දුල පුතාලට එතකොට අහන්න පුළුවන්. නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සෙන්සර් ස්ක්‍රීන් එක පේන්නේ නැහනේ. අනිත් දුල පුතාලට පේන්නේ නැද්ද ස්ක්‍රීන් එක? පේනවා සර්. හරි ඕකේ. හරි එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ගක්සේ කියලා කියන්නේ ශිෂ්‍යයා. ශිෂ්‍යයා කියනකොට ශිෂ්‍යයා ශිෂ්‍යාව දෙකම එතකොට ගක්සේ කියලා කියන්නේ. ඊළඟට සෙන්සේ කියලා කියන්නේ ගුරුවරයා. ගක්සේ කියන්නේ ශිෂ්‍යයා, සෙන්සේ කියන්නේ ගුරුවරයා. ඊළඟට සුරිලංක කියලා කියන්නේ ශ්‍රී ලංකාව. සුරිලංක කියන්නේ ශ්‍රී ලංකාව. චූගොකු කියලා කියන්නේ චීනය. එතකොට චීනෙට කියන්නේ චූගොකු. ඉගිරිසු කියලා කියන්නේ එංගලන්තේ. ඉගිරිසු කියලා කියන්නේ එංගලන්තය. දොයිත්සු කියලා කියනවා ජර්මනියට. දොයිත්සු කියලා කියනවා ජර්මනිය. දොයිත්සු. අමෙරිකා කියලා කියනවා ඇමරිකාවට. අමෙරිකා කියලා කියන ඇමරිකාවට. ඊළඟ කංකොකු කියලා කියනවා කොරියාවට. කංකොකු කියලා කියනවා කොරියාවට. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ගක්සේ කියලා කියන ශිෂ්‍යයා, සෙන්සේ කියලා කියන ගුරුවරයා, සුරිලංක කියලා කියන ශ්‍රී ලංකාව, චූගොකු කියලා කියන චීනෙට, ඉගිරිසු කියලා කියන එංගලන්තය, දොයිත්සු කියනවා ජර්මනිය, අමෙරිකා කියනවා ඇමරිකාවට, කංකොකු කියන කොරියාවට. එතකොට දූල පුතාල මේක එකපාරට මේවා මතක හිටින්නේ නැහැ. ටික ටික මතක තියා ගන්න වෙන්නේ. එතකොට එක දවසින් මේක සේරම මතක තියා ගන්න බෑ. එතකොට කියවලා මම ඒකයි මේ කියෙව්වේ. මම ටිකක් වේගින් කියෙව්ව. නමුත් දූල පුතාලට ඒක පොඩ පොඩ ඇහුණාම එතකොට කාලයක් එක මතක හිටිනවා. ඒක නිසා ලොකුවට ඒව ගැන හිතන්න අවශ්‍ය නැහැ. වැදගත් කොටස මේ කොටස මම කලින් කිව්වා වගේ මේක. හජිමෙමස්තේ වතාෂිවා තරෝ දෙස් නිහොන් කරා කිමස්තා ගක්සේ දෙස් දෝස යොරසිකු ඔනෙගයි ඉතසිමස්. මේක දූල පුතාල මතක තියාගත යුතු කොටස. මේ කොටස මෙතන අලුත් වචන කියන අතරශීතංගු කියලා ලියලා තියෙන තැන ඒක කාලයත් එක්ක දූල පුතාලට එතකොට ඒක පුළුවන් වෙනවා. ඒක නිසා ඒක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනකොට අපි මෙතන හිරගනා කියන අපි අකුරු වර්ගය අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අකුරු වර්ග එතකොට හතරක් ගැන අපි කතා කරා. රෝමජි කියන අකුරු වර්ගය කියන අපි කතා කරා. ජපන් වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියනවාට ඒකට රෝමජි කියලා කියනවා. කියන ජපන් වචන එතකොට ඉංග්‍රීසි අකුරු වලින් ලියනකොට රෝමජි කියලා කියනවා. එතකොට ඒක අපි කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට තමයි මම සිංහලෙන් ලිව්වේ. එතකොට රෝමජි කියන එක අපි කතා කරන්නේ. අපි ඊළඟ අකුරු වර්ග හිරගනා. හිරගනා කියන එක ජපන් වචන තමයි හිරගනා වලින් ලියන්නේ. එතකොට හිරගනා බැලුවොත් එහෙම එතකොට ජපන් මේ වචන එතකොට ජපන් අයගේ නම් එතකොට බැලුවොත් එහෙම කංජි හිරගනා කවලංගල ලියවෙන්නේ.
එතකොට ක්‍රියාපද ඒව උනත් එතකොට මේ නාම පද ඒව හිර මේ කංජි හිරගෙන කවලම් විරලිය වෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස කතකන. කතකන කියන එක භාවිතා කරන්නේ මෙතන අපි ලියලා තියෙන කොටස ගයිකුකුජින් පිටරට අයගේ නම් ලියනකොට. නම අය කියන්නේ නම. ඊළඟට පිටරට නගර මාචි කියලා කියන්නේ නගර. නගර ගැන එහෙම කියනකොට අපි කතකන භාවිතා කරන්නේ. ඊළඟට සමහර කෑම ජාති අපි හිතුවොත් එහෙම ඒ මේ මොනවා හරි අපි පිස්සා හරි එහෙම නැත්නම් මේ කෙසෙල් හරි බනානා කියලා කියන්නේ. එතකොට ඒ වගේ කෑම ජාති අනුව එතකොට මෙතන පස්සේ තියෙන කුද මොනවා කියලා ඒ ඒක එතකොට ඒක අනුව එතකොට මේක පං කියන එක පං කියන එක පිටරට මේ එතකොට ආපු එකක්. එතකොට පං කියලා කියන්නේ පාන් වලට. එතකොට ඒ වගේ කෑම ජාති වල නම් ඒව කතකනා වලින් ලියන්නේ. ඊළඟට ස්පෝර්ට්සු ස්පෝර්ට්සු කියලා එතකොට මේ ක්‍රීඩා වර්ගත් ඒව එතකොට මේ ඒවත් මේ කතකනා වලින් ලියන අවස්ථා බොහෝමයක් තියෙනවා. එතකොට මේකෙදී එතකොට මෙතන දක්වල මේ මුහුත් අපි ඉස්සරහට කතා කරනවා ක්‍රීඩා එතකොට ඒවා ඒවයි දුර පුතාලට. එතකොට ඒ මේ පිටරටින් ආපු ඒව කතකනා වලින් ලියන්න පුළුවන් මේවා කියලා දකින්න පුළුවන්. අපි බැලුවොත් එහෙනම් ඕන ෆුට්බෝල් වලට සක්ක කියලා කියන්නේ සක්ක කියලා ලියන්නේ කතකනා වලින්. ඊළඟට ගයිකොකු ගයිකොකු කියලා කියන්නේ පිටරට. පිටරට වල නම් එහෙම අපි ලියන්නේ කතකනා වලින්. ලංකාවේ නමත් අපි ලියන්නේ කතකනා වලින්. මොකද ජපානි බැලුවහම පිටරට. හරි. ඊළඟට දෝබුස්සු. දෝබුස්සු කියන්නේ එතකොට සත්තු. සත්තුන්ගේ නම්. එතකොට පැන්ඩා හරි එහෙම ඒ වගේ ලයන්. රයියොන් කියලා කියන්නේ ලයන්ට. එතකොට ඒ වගේ නම් ලියන්නේ කතකනා වලින්. ඊළඟට ඩ්‍රාමා. ඩ්‍රාමා බැලුවොත් එහෙම එතකොට මේ ඒවා ලියන්නේ කතකනා වලින් ලියන්නේ. හරි. එතකොට ඒ වගේ ඩ්‍රාමා හරි මොනවා හරි දෙයක් එතකොට ලියන්නේ කතකනා වලින්. ඊළාට ගිජිත්සු යෝගු කියලා කියන්නේ තාක්ෂණික වචන ඉන්ටර්නෙට් හරි ඒ වගේ විවිධ ඒ වගේ අපි භාවිතා කරන වෙබ් පේජ් වෙබ් කියන එක. එතකොට ඒ වගේ තාක්ෂණික වචන අපි ලියන්නේ කතකනා වලින් සමහර ඒවා. ඊළාට සින්දු ඒ වගේ ඕංගකු කියලා කිව්වේ සින්දු කියන එක. ඊළාට ඒග ඒග කියලා කිව්වේ මේ චිත්‍රපටි. ඊළාට කුදමොනෝ කියන එක පළතුරු. එතකොට ඒ වගේ නම් සමහර ඒවා අපි කතකනා වලින් ලියන්නේ. එතකොට කතකනා වලින් ලියන ඒවා එතකොට ගොඩක් වෙලාවට පිටරට පිටරටින් ආපු ඒවා තියෙන්නේ ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් පිටර මොකක් හරි පිටරට يعني පිටරටින් ගොම ඉංග්‍රීසිම වෙන්න ඕනේ නැහැ. එතකොට ලාතින් හරි මේ වගේ මේ වෙන ජර්මන් හරි එතකොට ඒ වගේ වෙන රටකින් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ ඉතාලි හරි ඒ වගේ මොකක් හරි ඒ වගේ එතකොට මේ ඒ වගේ රටකින් සම්බන්ධ වචන වෙන්න පුළුවන්. ඒක නිසා කතකනා කියන එක අපි ගොඩක් වෙලාවට අපි පස්සේ කතා කරනවා. එතකොට කංජි කියන එක බැලුවාම ඒකත් එතකොට ඒක මේ රූපාක්ෂර කියලා. එතකොට ඉස්සරහට චීනෙන් ආපු එතකොට රූපාක්ෂර තමයි කංජි කියලා කියන්නේ. ඒක අපි අන්තිමට කතා කරනවා. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිරගන. හරි. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම හිරගනාවල අයන්න කොහොමද ලියන්නේ කියන එක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිරගනාවල අයන්න කොහොමද ලියන්නේ කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේකේදී එතකොට පළවෙනි ස්ටෙප් එක මම මේක ලියලා තියෙනවා. එතකොට මේක පළවෙනි ස්ටෙප් එක වෙන්නේ. පළවෙනි ස්ටෙප් එක වෙන්නේ මේක. දෙවෙනි ස්ටෙප් එක උඩින් ඉඳන් පල්ලෙහාට ලියන එක දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ස්ටෙප් තුනයි අයන්න. ආපහු ලිව්වොත් එහෙම එතකොට ආපහු ලිව්වොත් එහෙම ආ කියන එක ආපහු ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. එතකොට අයන්න කියන එක අපි ලිව්වේ. මං ආපහු පාරක් ලියන්නම්. එතකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස. ස්ටෙප් තුනයි අයන්න කියන එක අපි ලිව්වේ. අයන්න. ආපහු ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස.
දෙවැනි ස්ටෙප් එක මේ කොටස තුන්වැනි ස්ටෙප් එක මේ කොටස තුන්වැනි ස්ටෙප් එක ස්ටෙප් තුනයි අයන්න ආපහු තව දෙපාරක් මන් ලියන්න බලාපොරොත්තු වෙනකොට පළවෙනි ස්ටෙප් එක මේ කොටස දෙවැනි ස්ටෙප් එක මේ කොටස තුන්වැනි ස්ටෙප් එක මේ කොටස අයන්න ආපහු පාරක් ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක තුන්වෙනි ස්ටෙප් එක මේ කොටස ස්ටෙප් තුනයි එතකොට මේක අයන්න අපි ලිව්වේ හරිද දුර පුතාලට තේරුණාද තේරෙනවද දුර පුතාලට තේරුණා සෙන්ස හරි එතකොට මේකේ ස්ටෙප් තුනයි තියෙන්නේ. එතකොට මේක දූල පුතාලේ. එතකොට මම කීප පාරක්ම ලිව්ව මේ අයියන් ලිව්වේ. නමුත් දූල පුතාලට මෙතන පින්තූරේ ඇඳලා තියෙන කොහොමද ලියන්නේ කියන එක. ඒක එතකොට බලාගෙන එතකොට ලියන්න පුළුවන් අයන්න ලිව්වේ. ඊළඟට අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ යන්න. යන්න කියන එක ස්ටෙප් දෙකයි. පළවෙනි ස්ටෙප් එක මේක එතකොට. දෙවෙනි ස්ටෙප් එක මේක. පළවෙනි ස්ටෙප් එක මේ කොටස. දෙවෙනි ස්ටෙප් එක මේක පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක අන්තිම පාර ලිව්වොත් එම් පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක යන්න අපි ලිව්වේ හරිද දුර පුතාලට ඒක තේරුණාද යන්න එතකොට ඔව් සර් හරි ඕකේ එතකොට හරි ඕකේ එතකොට ඊ කියන අකුර ලියන විදිය එතකොට අපි කතා කරේ අපි ඊළඟ අකුර එතකොට බැලුවොත් එහෙම ඌ කියන අකුර ඌ කියන අකුරත් ස්ටෙප් දෙකයි අපි ඒක ලියවන හැටි බැලුවොත් එහෙම එතකොට ඌ කියන අකුර පළවෙනි ස්ටෙප් එක මේ කොටස දෙවෙනි ස්ටෙප් එක මේ කොටස ඌ කියන අකුර අපි ආපහු බැලුවොත් එහෙම එතකොට ඒක ලියන ආකාරය පළවෙනි ස්ටෙප් එක මේ කොටස දෙවෙනි ස්ටෙප් එක මේ කොටස ඌ කියන අකුර අපි ලිව්වේ ඊළඟ ආපහු ලියන හැටි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේ කොටස ඌ කියන අකුර අපි ලිව්වේ පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක මේක ඌ කියන අකුර අපි ලිව්වේ පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මේක ඌ කියන අකුර පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මේක හරි එතකොට අපි මේ එතකොට හය පාරක් ලිව්ව එතකොට අපි ඊළඟ අකුරට යන්න බලාපොරොත්තු වෙනවා හරිද හරි සර් හරි ඕකේ ඒ කියන අකුර අපි ඊළඟට ලියන්නේ ඒ කියන අකුර එතකොට බැලුවොත් එමේ ස්ටෙප් දෙකයි පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක 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 ඒ කියන අකුර අපි ලිව්වේ ඒ කියන අකුර අපි අදට කතා කරන අන්තිම අකුර කතා කරන අපි ලියන්න බලාපොරොත්තු වෙනකොට අපි අදට ලියන අන්තිම අකුර බැලුවොත් එහෙම ඕ කියන අකුර ඕ කියන අකුර බැලුවොත් එහෙම චුට්ටක් ඉන්න දුල පුතාල පොඩි වෙලාවක් ඉන්න අපි ඕ කියන අකුර අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
හරි අපි ඊළඟ අකුර එතකොට ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟට අපි කාපව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕ කියන අකුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඕ කියන අකුර අපි ලියන ස්ටෙප් ටික බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේ කොටස පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක මේක. තුන්වෙනි ස්ටෙප් එක මේක. පළවෙනි ස්ටෙප් එක මේක. දෙවෙනි ස්ටෙප් එක මේක. තුන්වෙනි ස්ටෙප් එක මේක. අපි බැලුවොත් එහෙම එතකොට ඕ කියන අකුර ඕ කියන අකුර කොහොමද ලියන්නේ කියන අපි බැලුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක මේක. දෙවෙනි ස්ටෙප් එක මේක. තුන්වෙනි ස්ටෙප් එක මේක. ඕ කියන අකුර බැලුවොත් පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක මේක. තුන්වෙනි ස්ටෙප් එක මේක. ඕ කියන අකුර ආපහු බැලුවොත් එහෙම එතකොට පළවෙනි ස්ටෙප් එක මේක. දෙවෙනි ස්ටෙප් එක මේ කොටස. තුන්වෙනි ස්ටෙප් එක මේක. අන්තිම පාර බැලුවොත් එහෙම ඕ කියන අකුර පළවෙනි ස්ටෙප් එක මේක. දෙවෙනි ස්ටෙප් එක මේක. තුන්වෙනි ස්ටෙප් එක මේක. ස්ටෙප් තුනයි ඕ කියන අකුර ලිව්වේ. එතකොට අපි අද කතා කර එතකොට I U E O කියන අකුරු ටික කතා කර. ආ කියන අකුර, ඊ කියන අකුර, ඕ කියන අකුර, ඒ කියන අකුර කතා කර එතකොට අපි. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ අකුර විදිහට ඕ කියන අකුර බැලුවා. එතකොට I U E O කියන අකුරු ටික අපි කතා කර එතකොට. ඒකට උදාහරණ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට ඊළඟට බැලුවොත් එහෙම ඊයේ ඊයේ කියලා කියනවා ගෙදර. දුවල පුතාට ලියන්න පුළුවන් වෙන්න ඕන ඊ කියන අකුර අපි කලින් ලිව්වා. එතකොට ඊ කියන අකුර, ඒ කියන අකුර, ඊයේ ඊයේ කියලා කියනවා ගෙදර. ගෙදරට කියනවා ඊයේ කියලා. උචි කියලාත් කියනවා. ඒක පස්සේ දුවල පුතාලා ඉගෙන ගන්න තව වචනයක් තියෙනවා. ඊයේ කියලා කියනවා. දුවල පුතාලා සිංහල භාෂාවෙත් ගෙදර කියනවා, නිවස කියනවා, එහෙම ඒ වගේ. එතකොට ඊයේ කියලා කියනවා ගෙදර කියන එතකොට ඊයේ. ඊළඟට ඒ කියන අකුර, ඒකට අපි ඒ කියන අකුරට කියන්නේ චිත්‍රය. චිත්‍රයට කියන්නේ ඒ කියලා. ඒ කියන එක එතකොට ඒක වචනයක්. එතකොට චිත්‍රය. චිත්‍රය. හරි. ඊළඟට අපි බැලුවොත් එහෙම ඊළඟ එක අවෝ. අවෝ කියලා කියනවා නිල් පාට. අවෝ කියලා කියනවා නිල් පාටට කියන්නේ අවෝ කියලා. හරි. අවෝ කියලා කියන්නේ නිල් පාට. දුල පුතාල. එතකොට ඒ අකුරත් පුළුවන් වෙන්න ඕන. ඊයේ කියලා කිව්වේ ගෙදර, ඒ කිව්වේ චිත්‍රය, අවෝ කියලා කිව්වේ නිල් පාට. අපි කලින් ඉගෙන ගත්තු එතකොට ඒ අකුරු ටික තමයි මෙතන තියෙන්නේ. ඒ අකුරු ටික තියෙන්නේ. ඊළඟට අපි ක්‍රියාපද දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ කලින් ඉගෙන ගත්තු අකුරු යෙදෙන අව්. අව් කියලා කියන්නේ පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. දුල පුතාලා මං කලින් එකපාරක් කියලා ඇති රූ අකුරෙන් අවසන් නොවන, රූ කියන අකුරෙන් අවසන් නොවන සියලුම ක්‍රියාපද පළවෙනි කාණ්ඩේ වෙනවා. ක්‍රියාපද කාණ්ඩ තුනකට වෙන් වෙනවා. පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ කියලා ක්‍රියාපද කොටස් තුනකට වෙන් වෙනවා. ක්‍රියාපද කොටස් තුනයි. එතකොට පළවෙනි කාණ්ඩේ ක්‍රියාපද, දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපද, තුන්වෙනි කාණ්ඩේ ක්‍රියාපද. එතකොට ඒ අතරින් රූ අකුරෙන් අවසන් වෙන්නේ නැති ඕනම ක්‍රියාපදයක් පළවෙනි කාණ්ඩේ වෙනවා. රූ අකුරෙන් අවසන් වෙන්නේ නැත්නම් ඒ ක්‍රියාපදේ දැක්ක හැටි එක පළවෙනි කාණ්ඩේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙතන බැලුවොත් එහෙම අව්. අව් කියලා කියන්නේ මුණ ගැහෙනවා කියන එක. එතකොට අව් කියන එක ඒක ඩික්ෂනරියේ අපි සර්ච් කරනකොට තියෙන ෆෝම් එක. නමුත් අපිට ඒක කාටවත් මිනිස්සෙට කියන්න බෑ. එතකොට අව් කියලා. එතකොට අපි මිනිස්සෙට කියනකොට කොහොමද කියන්නේ? අයිමස් කියලා. එතකොට මිනිස්සෙට අපි කියන්නේ අයිමස් කියලා. අව් කියලා කියන්නේ නැහැ. එතකොට අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට ඒක ඩික්ෂනරි ෆෝම් එක අව් කියලා තියෙන්නේ. එතකොට ඒක කොහොමද මේ
මස් ෆෝම් එකට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක අපි ග්‍රැමර් වලදී ඉස්සරහට ඉගෙන ගන්නවා. එතකොට මේකේ මස් ෆෝම් එක අයි මස් කියලා වෙන්නේ. අවු කියන එක එතකොට අපි මිනිස්සෙට කියන්නේ එතකොට අයි මස් කියලා. අවු කියලා කියන්නේ නැහැ. ඒක ඩික්ෂනරිය ලියලා තියෙන ෆෝම් එකක් විතරයි. හරි. ඊළඟ එක බැලුවොත් එහෙම ඉව්. ඉව් කියලා කියන්නේ දෙයක් කියනවා. එතකොට ඉව් කියන එකත් ඩික්ෂනරි ෆෝම් එකේ පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ඩික්ෂනරි ෆෝම් එක එතකොට පළවෙනි කාණ්ඩේ ඩික්ෂනරි ෆෝම් එකේ ක්‍රියාපදයක් තමයි ඉව් කියලා කියන්නේ. ඉව් කියන එකේ තේරුම මොකද්ද? කියනවා කියන එක. දෙයක් කියනවා. එතකොට මේකත් එතකොට අපි කලින් කිව්වා වගේ ඩික්ෂනරි ෆෝම් එක මිනිස්සුන්ට යම් කිසි අපි කතා කරන්න භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන්නේ නැහැ කිව්වට ඒක සමහර අවස්ථාවලදී භාවිතා කරන වචනවල මැදදී දුරපතල කලින් දකින්න සමහර වෙලාවට අන්තිමට අපි වාක්‍ය අවසන් කරන්නේ නැහැ එහෙම. එතකොට මේකෙදී එතකොට ඉව් කියන එක එතකොට බැලුවොත් එහෙම එතකොට ඒකේ මස් ෆෝම් එක ඊ මස් මොනවා හරි දෙයක් කිව්වා කියන තේරුම එන්නේ කිව්වා කියනවා කියන එක මේක වර්තමාන කාල. එතකොට අයි මස් කියලා කියන්නේ මුණ ගැහෙනවා වර්තමාන කාල. එතකොට ඊ මස් කියලා කියන්නේ කියනවා අපි දෙයක් කියනවා කියන එක. එතකොට මේකත් වර්තමාන කාල. හරි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟට තේන්නේ එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම උවේ. උවේ කියලා කියන්නේ උඩ කියන එක උවේ. උවේ කියන්නේ එතකොට මෙතන බැලුවොත් එහෙම එතකොට මේ පිඟාන උඩ. පිඟාන උඩ එහෙම මොකක් හරි තියෙනවා එහෙම. එතකොට ඒ වගේ කියනකොට එතකොට උවේ කියලා කියන්නේ උඩ. මොනවා හරි දෙයක් උඩ තියෙනවා. එතකොට අපි මේ උවේ උඩ බලන්න එහෙම කියනකොට ඒ භාවිතා කරන්නේ එතකොට උවේ කියන එක. උවේ කියලා කියන්නේ උඩ කියන එක. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඔසරන උවේනේ ඉචිගොග අරිමස් එහෙම කියන්න පුළුවන් අපිට. එතකොට මේ ඔසර කියලා කියන්නේ පිඟාන. පිඟාන උඩ ඉචිගො ඉචිගො කියලා කියන්නේ ස්ට්‍රෝබෙරි තියෙනවා කියලා. එතකොට අපිට මෙතන වැදගත් වෙන්නේ උවේ කියන එක. උවේ කියලා කියන්නේ උඩ කියන එක. ඒක දූලපුතාල දැනගන්න ඕන කොටස. මේකෙදී එතකොට දූලපුතාල දැනගත යුතු කොටස තමයි උවේ කියන්නේ උඩ කියන එක. හරි. එතකොට අපි මෙතන උදාහරණ හයක් කතා කර. එතකොට ඒක අපි දූලපුතාල සාමාන්‍ය භාවිතා දිනදා භාවිතා වෙන කොටස් ටික. එතකොට මේක එතකොට ඒක නිසා දූලපුතාල එහෙම ලොකු ඒක මේ පොඩ්ඩ එක පාර්ට මතක තියාගන්න බෑ. එතකොට කාලයත් එක්ක දූලපුතාල එතකොට ඒ කොටස් ටික මේ භාවිතා කරනකොට ඒක පුළුවන් වෙනවා. ඒක නිසා එක පාර්ට දවසින් භාවිතා කරන්න බෑ. ඒක නිසා තමයි එතකොට මම මෙතන උදාහරණ විදියට දුන්නා. නමුත් ඉස්සරහටත් ඒව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දූලපුතාල එතකොට කාලයත් එක්ක ඒක භාවිතා කරන්න පුළුවන් වෙන. එතකොට එතෙන්ට වෙනකන් හරිද? හරි සර්. හරි ඕකේ. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඊළඟ කොටසට ගියොත් එහෙම අපි ආ කියන අකුර අපි ඉගෙන ගත්තා. එතකොට අපි ආ කියලා අකුරක් එතකොට කොහොමද ලියන්නේ කියන කොටස චුට්ටක් ඉන්න දුරට බලලා.
සමාවෙන දූල පුතල අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස ඒ කොටස එතකොට අපි කතා කරමින් හිටියේ කොහොමද ඇදෙන අකුරු කතා කරන්නේ කොහොමද කියන කතා කරේ එතකොට ආ කියන අකුර බැලුවොත් එහෙම එතකොට මේකේ ආ කියන අකුර කොහොමද ආ වෙන්නේ කියන එක එතකොට දූල පුතාල ආ කියන අකුර ඉගෙන ගත්තා ආ අකුරු දෙකක් යදුවහම ආ කියන අකුර එන්නේ ආ අකුරු දෙකක් යදුවහම ආ කියන අකුර තමයි භාවිතා වෙන්නේ එතකොට මෙතන මේ ආ කියන එක අකුරක් තියෙනවා එතකොට තව අකුරක් ආ කියලා ලිව්වහම එකට ලිව්වහම ඒකදි ආ වෙනවා හරිද ඒ කොටස හරි සර් හරි සර් හරි එතකොට ඊ කියන අකුරු දෙකක් එකට ලිව්වහම ඊ වෙනවා ඊ කියන අකුරු දෙකක් එකට ලිව්වහම ඊ කියලා වෙනවා එතකොට දූල පුතාල ඉස්සරහට මේ වගේ අකුරු දෙකක් තියුණාම එතකොට අ අ කියලා එහෙම කියන්නේ නැහැ ආ කියලා කියන්නේ ඊ කියන අකුරු දෙකක් එකට තියුණාම ඊ ඊ කියලා කියන්නේ නැහැ ඊ කියලා කියන්නේ ඊළඟට ඌ කියන අකුරු දෙකක් එකට තියුණාම ඌ වෙනවා ඌ කියන අකුරු දෙකක් එකට තියුණාම ඌ කියලා කියන්නේ අපි ඊළඟට ඒ යන්නයි යන්නයි එකට තියුණාම අපි ඒ කියලා කියන්නේ යන්නයි යන්නයි කියන අකුරු දෙක එකට තියුණාම ඒ කියලා කියන්නේ යන්නයි යන්නයි අකුරු දෙක එකට තියුණාම ඒ කියලා කියන්නේ ඊළඟට උයන්නයි උයන්නයි එකට තියෙනකොට අපි කියන්නේ උයන්නයි උයන්නයි එකට තියෙනකොට අපි කියන්නේ ඕ කියලා ඕ කියලා ඇදිනවා ඒ වගේම උයන්නයි උයන්නයි එකට තියෙනකොට ඕ කියලා ඇදිනවා උයන්නයි උයන්නයි එකට තියෙනකොටත් ඕ කියලා ඇදිනවා එතකොට අපි මේ ඇදෙන අකුරු ගැන කතා කරේ එතකොට සිංහල භාෂාවේ නම් අ ආ කියලා එහෙම තියෙනවා ජපන් භාෂාවේ එහෙම නැහැ එතකොට එහෙම නැත්තම් කොහොමද ඒ අකුරු අපි භාවිත කරන්නේ කියන එක කොහොමද බැලුවොත් එහෙම එතකොට ආ දෙකක් ලිව්වහම ආ වෙනවා ඊ දෙකක් ලිව්වහම ඊ වෙනවා ඌ දෙකක් එකට ලිව්වහම ඌ කියලා වෙනවා යන්නයි යන්නයි එකට ලිව්වහම එතකොට යන්නයි යන්නයි එකට ලිව්වහම ඊ වෙනවා උයන්නයි උයන්නයි එකට ලිව්වහම ඕ වෙනවා උයන්න දෙකක් එකට ලිව්වහම ඕ වෙනවා මෙතෙන්ට වෙනකන් හරිද දූල පුතාලා අපි අදට මෙතනින් අතර කරන්න බලාපොරොත්තු වෙන අපි පොඩ්ඩක් වේලාසනේ සමා වෙන්න අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා හරිද හරි සෙන්ද හරි අපි අදට මෙතනින් නතර කරනවා දූල පුතාලට සුබ රාත්‍රියක් කොන් බන්වා සෙන්සේ ओके सायोनारा सायोनारा पूरा पुतला है मोटा में सायोनारा